ආයුබෝවන් කියනවා අපේ House of Cinema යාළුවෝ හැමෝටම. ඔන්න අද අරගෙන ආවේ Love Next Door drama එකේ part 6. ඒ කියන්නේ 12 වෙනි සහ 13 වෙනි episodes දෙක. කලින් parts බලපු නැති කෙනෙක් ඉන්නව නම් description එකේ දාලා තියෙන playlist එකේ link එකට ගිහින් ඒවා බලලා මේක බලන්න එන්න කියලා ආරාධනා කරනවා. Part 5 ඉවරුනේ Sok San kiss කරන තැනින්නේ. අද කතාවේ එතන සිට. ඉතින් අපිව subscribe නොකරපු යාළුවෝ सब्सक्राइब करेंगे ना लव नेक्स्ट डोर खत्म आ रहा है पार्ट सिक्स बलाना अपियामो और ना अद पार्टी का पटान गद्दी में पहनना ने सोक सहसन बनाना मिल्क का बोनगमन खत्म बटे बटे ना सोक तो दें लज्जाई उन्हें सिद्ध दिया था यह अहान वा दें ए दें नगे संबंध का मटे मुकाबले किया ने केला सन किया ने ए दें ना किस करे पुनीसा दें नम ए दें नटे यालो किया ने बै मुखद यालो किस कराने नहने केला उन्न दें मेतने टे यू एविद सोक्त आराधना करनवा दिना एकट सन्न उन्न कैम खाने वेलावेदी कट्टियगेन अहनवा खन्न आस देवल गेन नायुन संगट कैमत्तें इन्न निसा एया कियान्ने एया कैमति संगट वितराई केला मेक अहुन सोक्त इडिसियावा खेतनवा एदारे सोक्तई संगटई निंदयाने नैति निसा देन्न एनवा एलियट कथा करन्न मे वेलावे सन कियनवा අවුරුදු 30ක් ගිහිල්ලත් එයාට සෝක්ව එපා වෙලා නැහැ කියලා. සෝක් අහනවා සං ඒතරම්ම සෝක්ට කැමතිද කියලා. මේ වෙලාවේ සෝක් සන්ගේ කොණ්ඩේ ප්ලේෆුල් විදියට අවුස්සලා එයාගේ උරහිසේ ඔළුව තියාගෙන නිදා ගන්නවා. ඔන්න ඊළඟ දවසේ සන්ගේ තාත්තා යනවා සන්ගේ අම්මා වැඩ කරන විදේශ කටයුතු අමාත්‍යංශයට. එයා ගිහින් සන්ගේ අම්මගේ බොස්ට කියනවා එයාගේ නෝන දිහා නඩක ඇහැකින් බලන්න එපා එයා ලස්සන ආකර්ෂණීය කෙනෙක් උනත් කියලා. මේ වෙලාවේ මෙතනට සන්ගේ අම්මත් එනවා. इतिन बोस्किन संगे तात दनगर्नवा बोस एयागे वाइफ के आलुएक वितराई अनिक एया गे केने कियला मेक अहला संगे तातर लज्जा हितनवा कोहमहरी संगे अम्मट नम तरहयनवा तात एयाव सकगराट ईट पस्से मे देने यनवा हॉस्पिटल एकट संगे अम्मगे असनीपे रिपोर्ट एकक अवित निसा संगे अम्मट अल्साइमर रोगय नै कियलत स्ट्रेस एक निसा अतिवेन तावकालिक मतके अमतक वेन रोगयक हदिला तियेन्ने कियलत मे देन्ना दनगर्नवा මේක අහපු සන්ගේ තාත්තගේ හිතට පුදුම සතුටක් දැනෙනවා. මොකද සන්ගේ තාත්තට ලොකු දුකක් දැනලා තියෙනවා. එයාගේ වයිෆුයි එයයි ගොඩ කාලෙකින් ආපහු එකතු වුණත් වයිෆ්ට එයාව අමතක වෙයි කියලා. මේ වෙලාවේ සන්ගේ තාත්තගේ ආදරය දැකලා අම්මා එයාව වැළඳගන්නේ ගොඩක් ආදරෙන්. එදා ආපහු සෝක්ව සන් එක්කන් එනවා ගෙදර. මේ වෙලාවේ සෝක් ගාවට දුවන් ඇවිල්ලා සෝක්ගේ අම්මා කියනවා එයා බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න කැමති නැද්ද කියලා. සංගත මේක අහලා බය හිතනවා වගේම එයා කියන්නේ නම් සෝක්ට අසනීප හොඳ වුණා විතරනේ එයාට ඕව ඔළුවට දාන්න එපා නැන්දේ කියලා. ඇත්තටම සෝක්ගේ අම්මට මේ යෝජනාව දාලා තියන්නේ මොයොන්ගේ අම්මා. එයා අඳුරන කෙනෙක් ඉන්නවා කියලායි මොයොන්ගේ අම්මා කියලා තියන්නේ. කොහොම හරි සෝක් දිගටම බෑ කියති මෙතනට වාසනාවකට වගේ එනවා මොයොන් එයාගේ කායක අරගෙන යන්න. ඒ නිසා මේ තුන්දෙනා යනවා සන්ගේ ඔෆිස් එකට. මේ වෙලාවේ සෝක්ගෙනුයි සන්ගෙනුයි මොයොන් අහනවා ඔය දෙන්නා යාළු වුණාද කියලා. ඉතින් ඒක එහෙමයි කියලා දැනගත්ත මොයොන්ට අන්තිමේදී ලොකු සතුටක් දැනන කියලා එයා කියනවා. කොහොම හරි ඔන්න දැන් බ්ලයින්ඩ් ඩේට්ස් වලට යන්න අම්මලා අහන නිසා මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක හැමෝටම කියමු කියලා සන් යෝජනා කරාති. සෝක් නම් ඒකට කැමති නෑ. ඊළඟ දවසේ උදේම ඔන්න සෝක් සන්ට කෝල් එකක් ගත්ති. සන්ගේ ෆෝන් එක මේසි උඩ රින්ග් වෙනවා දැකපු නායොන් ඒ කෝල් එක කට් කරනවා. සන් දකිනවා නායොන් කරපු දේ. මේ වෙලාවේ සන්ට තරහ ගිහින් නායොන්ට කියනවා එයාව සන් හැමදාමත් දැක්කේ එයාගේ ඔෆිස් එකේ වැඩ කරන පොඩි කෙනෙක් විදිහට විතරයි කියලා. ඒ වගේම සන් වෙන කෙනෙක්ට කැමතියි කියලත් එයා එක එකට ඉන්න ගොඩක් කල් පෙරුම් පිරුවා. ඒ නිසා ප්‍රශ්නයක් දාගන්න සන් කැමති නෑ කියලත් නායොන්ට කියනවා. ඊළඟට ඔන්න එදා හවස සෝක්ට සං එන්න කියනවා මූවී එකක් බලන්න යන්න. ඉතින් සෝක් ලස්සනට ලෑස්ති වෙලා ඇති. සං එයා දිහා බලන්නේවත් නැතුව ප්ලෑන් එකක් ඇඳ ඇඳ ඉන්නේ. ඒක දැකලා සෝක්ට අවුල් යනවා. අනික අනිත් කපල් ආදරෙන් මූවී එක බලද්දි සං මූවී එක වෙලාවෙත් ගොඩක් සීරියස් විදිහට ඉඳිද්දි සෝක්ට දුකයි. ඒ දෙන්න ගෙදර යද්දි සං සෝක්ගේ අතින්වත් අල්ලන්නේ නැහැ. සෝක් එයාගේ අතින් අල්ලන්න කියලා සංට හින්ස් දුන්නත් සන් එහෙම නොකර කියන්නේ දෙන්න එකට ගියොත් අම්මලා සැක හිතෙන නිසා එයා පරක්කු වෙලා එන්නම් කියලා. ඔන්න ඊළඟ දවසේ සෝක් කුකින් ක්ලාස් එකේදී රසර කෑමක් හදලා ඒවා සංට දෙන්න යන්නයි හදන්නේ. ඒත් කෝල් කරද්දී සන් කියන්නේ එයා දැන් මීටින් එක නිසා අද රැට සෝක්ට ඔෆිස් එකට එන්න කියනවා කෑම එකත් අරගෙන. ඔන්න මේක අහලා සෝක්ට ගොඩාක් සතුටුයි.
ඉතින් එයා රෑවෙලා කෑමත් අරගෙන ඔෆිස් එකට යද්දි දකින්නේ ඔෆිස් එකේ හැමෝම තාම ඔෆිස් එකේ ඉන්නවා කියලාත් ජනුත් ඔෆිස් එකට ඇවිල්ලා කියලා. සන් කියනවා සෝක්ට එයා මැසේජ් කරා කියලා කට්ටිය අද රෑ වෙනකන් ඉන්නවා කියලා. ඒත් සෝක්ට ඒ මැසේජ් එක බලන්න බැරි වෙලා. කොහොම හරි ජං සහ සන් එකට කරපු බිස්නස් එක සාර්ථක වෙලා ඒ දෙන්නගේ ඉන්ටර්විව් එකක් තිබිලා තියෙනවා. ඒකට ගහපු දෙන්නගේ ෆොටෝ එක දැකපු සෝක්ට ඉරිසියා හිතෙනවා. ඉතින් මෙයා ගියාම සෝක්ට ඇයි ඒ ඉන්ටර්විව් එක ගැන කිව්වේ නැත්තේ කියලා සෝක් සන්ගෙන් අහනවා. ඒ වගේම එයා අහනවා ජංට මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ගැන කිව්වද කියලා. සන් කියන්නේ සෝක් ඒ ගැන කාටවත්ම කියන්න එපා කිව්ව නිසා එයා ජංටත් ඒක ගැන කිව්වේ නැහැ කියලා. මේ වෙලාවේ සෝක් කියන්නේ ජං කියන්නේ සන්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා ඒ තත්ත්වය වෙනස් කියලා. අනික ජන් ගෙදර යන්න හදපු වෙලාවේ සන් වොයිස් එක බාල කළා. එයාට පරිස්සමට ගෙදර යන්න කිව්වා කියලා. ඇත්තටම ජන් එක්ක සන් ඉන්නවට සෝක් ඉරිසියයි. මේ වෙලාවේ සන්ට තරහා ගිහින් කියන්නේ සෝක්ට හැමදේම කියන්න එයා සෝක්ට බැඳිලා නැහැ කියලා. මේකෙන් හිතරිදුණු සෝක් එතනින් යනවා. ඔන්න මේ තමා අලුත් කබල් එක රණ්ඩු වුණු මුල්ම වතාව. ඔන්න දැන් ඊළඟ දවසේ උදෙන්ම සෝක්ගේ වගේම සන්ගේ අම්මලා ට්‍රිප් එකක් යන්නයි හදන්නේ. දැන් සන්ගේ තාත්තා නම් අම්මට ඕනි කරන හැමදේම ලෑස්ති කරනවා. ඒ වගේම සන්ගේ තාත්තා සන්ගේ අම්මව බලාගන්න විදිහ දැකලා සෝක්ගේ අම්මට ඉරිසියා හිතෙනවා. මොකද එයාගේ හස්බන්ඩ් එහෙම නැති නිසා. ට්‍රිප් එක ගියාමත් සන්ගේ තාත්තා අම්මගේ ෆොටෝස් ගන්නේ හොඳම කැමරා එකකින්. ඒත් සෝක්ගේ තාත්තට නම් අම්මගේ ෆොටෝ එකක්වත් හරියට ගහගන්න බැහැ. අනිත් පැත්තෙන් ඔන්න එදා දවල් සෝක්ට සන් මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. දුකින් ඉන්න සෝක් මේ ප්‍රශ්නේ මොයෙවුන්ට කියනවා. සෝක් දැන් දුක් වෙනවා එයා අපරාධේ චන් ගැන දේවල් සන්ගෙන් ඇහුවේ කියලා. මොකද සෝක් සහ ජූන්ගේ දේවලුත් සන් ගොඩක් ඉවසන් හිටපු එක සෝක්ට මතක් වෙනවා. ඔන්න දැන් එදා රෑ කොමික්ස් පොත් කියවන්නත් මෝඩ් එකක් නැති නිසා සෝක් යනවා එළියට. ඒ වෙලාවේ එයා දකිනවා සන් එයා හදපු පූස් කූඩුවක ඉන්න පූස් පැටවුන් වගේකට කෑම දෙනවා. මේ වෙලාවේ මේ දෙන්න මතක් කරනවා අතීත සිද්ධියක්. ඒ තමයි දවසක් සෝක් තුවාල උන පූසෙක්ව ගෙනත් තියනවා ඉස්කෝලට. එයාට ගෙදරක් තිබිලා නැහැ. ඉතින් සෝක් දුකින් ඉන්න නිසා සන් පූසට කූඩුවක් ඩිසයින් කරලා හදලා තියෙනවා. ආපහු වර්තමානයට ආවත් සෝක්ට සන් කියනවා එදා පූස් කූඩුව හදාදි තමා ආකිටෙක්චර් පැත්තට එයාට ආස හිතුනේ කියලා. ඉතින් සෝක් කියනවා එහෙනම් පූස තමා එයාගේ පළවෙනි සේවාදායකයා කියලා. ඒත් සන් කියන්නේ නැහැ ඒ ඔයා කියලා. සෝක් දුකින් ඉන්න නිසායි එයා පූස් කූඩුව හැදුවේ කියලා කියනවා. ඊට පස්සේ ඔන්න මේ දෙන්නට බඩගින්නක් ආපු නිසා සෝක් එක්කන් යනවා සන්න ගෙදරට. මේ දෙන්න කෑම කද්දී සෝක් සන්ගෙන් සමාව ඉල්ලනවා කලින් එයාට කතා කරපු විදිහට. ඒත් සන් කියනවා එයා ආයේ ජන් එක වැඩි සම්බන්ධකම් තියාගන්නේ නැහැ කියලත් එයාත් වැරදි කියලා එයාට තේරුණා කියලා. ඒත් ජන්ට සෝක් දක්වපු ඉරිසියාව දැකලා එයාට සතුටක් හිතුණා කියලත් කියනවා. ඒ වගේම ඒ දෙන්නගේ රණ්ඩුවෙන් පස්සේ වැඩක්වත් හයියට කරගන්න බැරි වුණා කියලා කියනවා. ඊට පස්සේ මේ දෙන්න කොමික්ස් පොත් කියවන්න යනවා සෝක්ගේ කාමරයට. මේ වෙලාවේ සෝක් කියනවා එයාට බයක් දැනුණා කියලා සන් සෝක් එක්කම ඉන්න නිසා එයාට සෝක්ව එපා වෙලාද දන්නේ නැහැ එයාව විශේෂයක් නැද්ද දන්නේ නැහැ කියලා. ඒත් මේ වෙලාවේ සන් කියනවා එයාට සෝක් එක්ක යාළු වුණාට පස්සෙත් එයාව දකින හැම වෙලාවකම කොච්චර නොසන්සුන්කමක් දැනුණද කියලා. ඒ වගේම එදා මූවී එක බලන්න ගියපු වෙලාවෙත් සෝක් එනවා දැකලා සංට මොකද්ද කරන්න ඕනේ කියලාවත් තේරෙලා නැහැ. ඒකයි වැඩක් කරනවා වගේ රඟපාලා තියෙන්නේ. එයා කියන්නේ එයා සෝක් ඉස්සරහා ඉන්න ඕනේ විදිහ දන්නේ නැහැ. එයාට කවදාවත්ම සෝක්ව එපා වෙන්නෙත් නැහැ කියලයි. කොහොම හරි සෝක්ගේ කාමරයෙන් සං එළියට යන්න හදනවා එයාට නරක දේවල් කරන්න හිතනවා කියලා. සෝක් මේ වෙලාවේ සංව නවත්තලා කියන්නේ ඒකට කමක් නැහැ නරක දේවල් කරන්න කියලා. ඒත් එක්කම සෝක්ව සන් කිස් කරන්න පටන් ගන්නවා වගේම එදා රෑ මේ දෙන්න එකට ආදරණීය රාත්‍රියක් ගත කරනවා. ඊළඟ දවසේ උදේ දෙන්න නැගිටින්නේ එකම ඇඳේ ඉඳන්. සෝක් රියුට සංව ඩේට් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් හැමදේම වෙනස් විදිහට පේන්න ගන්නවා කියලා එයා සංට කියනවා. සන් කියන්නේ ඒක තමයි ආදරය කියලා. ඒත් සෝක් කියන්නේ දැම්මම ආදරය ගැන කතා කරන්න හදිසි වැඩි නේද කියලා. ඒත් මේ වෙලාවේ සන් සෝක්ට කියනවා එයා සෝක්ට ගොඩක් ආදරය කියලත් එයා සෝක්ගේ යාළුවා වගේම ආදරවන්තයා කියලා. ඒත් සෝක් නම් පෙරලා ආදරය කියන්නේ නැහැ. ඒත් එක්කම මේ දෙන්නට ඇහෙනවා සෝක්ගේ දෙමාපියන් ගෙදර ඇතුළට එනවා. සෝක්ගේ අම්මා තාත්තට බැන බැන එන්නේ එයා සෝක්ගේ අම්මට ආදරයක්වත් පෙන්වන්න දන්නේ නැහැ කියලා. කොහොම හරි අම්මයි තාත්තයි ගෙදරට ඇති සෝක් සහ සන් ඇඳුම් දාගෙන ඉස්සරහට වෙලා කොමික්ස් පොත් කියව කියව ඉන්නවා. මේ වෙලාවේ මේ සෝක් දකිනවා සන්ගේ ෂර්ට් එකේ බටන් එකක් එයා දාගෙන නැහැ කියලා. මේක දැකලා උනත් මේ සෝක් එයාව අවිශ්වාස කරන්නේ නැහැ.
ඒකට විහිළු කරනවා ඇරෙන්න. කොහොම හරි එදා කෑම කන්න සන්ගේ දෙමාපියන්ටත් සෝග්ගේ අම්මා ආරාධනා කරනවා. මේ දෙගොල්ලෝ කෑම කද්දී සෝග්ගේ අම්මයි සන්ගේ අම්මයි කතා වෙන්නේ. මේ දෙන්නට හොඳ පාර්ට්නර්ස්ලා දෙන්නෙක්ව හොයන්න දැන් පටන් ගමු කියලා. ඒ දෙන්නම ඒකට නම් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ සෝග් සහ සන් ඉක්මනින්ම සෝග්ගේ කාමරයට එනවා. සංනම් කියන්නේ මේ සම්බන්ධ කෙන අම්මලාට කියන එක දැන් හොඳයි කියලා. ඒත් සෝක් ඒකට අකමැති. එයාගේ එන්ගේජ්මන්ට් එක බ්‍රේක් අප් වෙලත් ගොඩක් කල් නැති නිසා ඒකෙන් නරක කටකතා හැදෙයි කියලාත් එයාලගේ දෙමාපියන් අතරත් තේරුම් ගැනීමේ ප්‍රශ්න ඇති වෙයි කියලා. හැබැයි මේකේ හොඳ පැත්ත විදිහට සෝක් කියනවා මේක දැනගත්තම සෝග්ගේ අම්මා කොහොමත්ම සංගේ එයාගේ කාමරයට නම් එන්න දෙන්නෙම නැහැ කියලා. ඒත් ඉතින් දැන් මේ දෙන්න එකට හිටියත් කිසි කෙනෙක් වැරදියට හිතන්නේ නැති එක වාසියක් කියලා එයා සංගේ තුරුල් වෙනවා. ඔන්න ඊළඟ දවසේ ඉඳන් මේ දෙන සාමාන්‍ය කපල් එකක් විදිහට කාලය ගත කරනවා. පික්නික් යනවා, මූවී එකක් බලන ගමන් හොරතල් වෙනවා, ආකේඩ් එකේ ගිහින් විනෝද වෙනවා. එදා හවස සෝක් සන්ගේ ඔෆිස් එකේ උයන්න ප්‍රැක්ටිස් වෙන්න යන්නේ එයාගේ හෙට එක්සෑම් එක නිසා. කොහොම හරි දෙන්න කතා කර කර ඉඳිද්දී සන් සෝක්ව මේසෙ උඩින් උස්සලා තියලා එයාට ලඟ වෙන්න හදද්දිම යූ එනවා ඔෆිස් එකට. මේ වෙලාවේ මේ දෙන්න හැංගිලා යනවා සන්ගේ රූම් එකට. මේ වෙලාවේ සෝක් සහ සන් තනි වෙද්දී කිස් කරන්න පටන් ගන්නවා. ඔන්න ඊළඟ දවසේ සෝගේ කුකින් ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක. සෝක් එක්සෑම් එක කරලා එළියට එද්දිම සන් ඉන්නවා එයා එනකන්. සන් සෝක්ට මල් පොකුරුකුත් දෙනවා. එයා වෙනුවෙන් කායකයේ දොරත් අරිනවා වගේම එයාගේ ලස්සන ගැන අද සන් වර්ණනාත් කරනවා. එදා දෙන්න සන්ගේ ඔෆිස් එකට එන ගමන් ඉඳෙtti සෝගේ මල්ලි ඩොංජින් වගේම නායොන් හම්බ වෙනවා. ඩොංජින් ප්‍රෝටීන් පවුඩර් වගේක් විකුණ ඉදෙද්දී නායොන්ව මගදී හම්බලා තියෙනවා. නායොන් සෝග්ගේ මල්ලි ඩොංජින්ගේ ජිම් එකට යන නිසා එයාව අඳුරනවා. ඒ ඩොංජින්ව දැන් ඒ ජිම් එකෙන් අයින් කරලා තියෙන්නේ. ඉතින් දැන් තමයි නායොන් දැනගන්නේ සෝග් කියන්නේ ඩොංජින්ගේ අක්කා කියලා. සෝග්ගේ අතේ මල් තියෙනවා දැකපු ඩොංජින් මල් ඇයි අහති. සන් කියන්නේ ඒක එයාට බිස්නස් පාර්ට්නර් කෙනෙක් දුන්නේ කියලා. ඔන්න දැන් හැමෝම ඔෆිස් එක ඇතුළට ගියාම නායොන් ඩොංජින්ට කියනවා එයාගේ ප්‍රෝටීන් ක්‍රවුඩ් එකට සේෆ්ටි සර්ටිෆිකේට් එකක් නෑ නේද කියලා. ඒ වගේම එයා පවුඩර් එකේ පුස් තියෙනවා කියලා දැක්කේ නැද්ද කියලා ඩොංජින්ගෙන් අහනවා. ඒක අහලා බය වුණ ඩොංජින් ටින් එක ඇල්ල බලද්දි තමයි තේරෙන්නේ ඒක ඇත්ත කියලා. මේකෙන් තරහ ගියපු සෝක්‍රියෝ මල්ලිගේ කණෙන් ඇදගෙන ගෙදර ඇවිත් අම්මට වෙලා තියෙන දේ කියනවා. ඇත්තටම ඩොංජින්ට ඉන්ස්ටාග්‍රෑම් එකේ එක්කෙනෙක් තමයි මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ෆ්ලුවෙන්සර් විදිහට වැඩ කරන්න කියලා ප්‍රොඩක්ට්ස් ටික විකුණලා දෙන්න කියලා තියෙන්නේ. ඉතින් සෝක් මල්ලිට කෑ ගහනවා මේ පවුඩර් එක ගත්ත සෙලර් විදිහට ඩොංජින්ට විරුද්ධව බයස්ලා ලීගල් ඇක්ෂන් ගනී කියලා. දැනට ඩොංජින් ටින් 10ක් විකුණලා තියෙනවා කියලා ඩොංජින් දුකින් කියනවා. දැන් ඩොංජින්ට කරන්න තියෙන්නේ ඒ බයස්ලාට කතා කරලා එයාලගේ සල්ලි ආපහු ගෙවලා එයාලගෙන් සමාව ගන්න එක කියලා සෝක් එයාට කියනවා. මේ සිද්ධිය අහලා මේසෝග්ගේ හදවත කැඩෙනවා. අවුරුදු 30ක් වයස රස්සාවක් නැති පුතාට හැම වෙලේම උදව් කරත් තාමත් එයාගේ බලාපොරොත්තු පුතා කඩනවට. මේ වෙලාවේ ඩොංජින් කියන්නේ එයාටත් සාර්ථක වෙන්න ආසයි. අම්මට තාත්තට එයාගේම සල්ලි වලින් දේවල් අරන් දෙන්න ආසයි කියලාත්. ඒත් එයා සෝක් රියු වගේ මේ පවුලට විශේෂ කෙනෙක් නෙවෙයි කියලා ඩොංජින් දුකින් කියලා එතනින් යනවා. එදා හවස ඩොංජින් එයාගේ කස්ටමර්ස්ලා ඔක්කොගෙන්ම සමාව ගන්නවා වගේම එයාලට රීෆන්ඩ් කරන්නම් කියලාත් කියනවා. එදා රෑ මල්ලිගේ කාමරයට සෝක් යනවා. සෝක් උපදෙස් දෙනවා ඩොංජින්ට තනියම උපරිම සාර්ථකත්වය ලබා ගන්න උත්සාහ කරන්න එපා කියලා. ඒ වෙනුවට එයා කැමති දෙයට අවධානය දීලා වැඩ කරන එකයි වටිනම දේ කියලා කියනවා. ප්‍රොඩක්ට්ස් විකුණන්න කලින් ඩොංජින් හිටියේ ෆිට්නස් කෝච් කෙනෙක් විදිහටනේ. එතකොට එයා එයාගේ ශරීරය ශක්තිමත් කරගන්න චිකන් බ්‍රෙස්ට් වගේම ප්‍රෝටීන් අවුරුද්දක් පුරාවටම කෑවා අනම්මනම් දේවල් නොකා. ඉතින් ඒ නිසා සෝක් කියන්නේ ඩොංජින් කියන්නේ අභියෝග බාර ගන්න කැමති අදිෂ්ඨානශීලී තරුණයෙක් කියලා. ඒ නිසා එයා ඉක්මනින්ම එයාගේ සාර්ථකත්වය හොයාගන්නේ කියලා අක්කා මල්ලිව දිරිගන්නනවා. මේක මේසෝක් දොරට එහා පැත්තේ ඉඳන් අහගෙන ඉඳලා සතුටු වෙනවා. ඊළඟ දවසේ ඔන්න සෝගේ කුකින් ක්ලාස් එකේ එක්සෑම් රිසල්ට්ස් එනවා. උදෙන්ම සං ජනේල ගාවට එන්නේ පණිවිඩය දැනගන්න. ඉතින් සෝක් කියනවා එයා පාස් කියලා. සෝක් පාස් කියලා දැනගත්තු සංට ගොඩාක් සතුටුයි වගේම මේ දෙන්න පාක් එකට යනවා හම්බ වෙන්න. ඒ වෙලාවේ සෝක්ව සන් තදින් වැළඳ ගන්නවා. ඔන්න දැන් සෝක් හදන්නේ කුකින් පැත්තේ ජොබ් එකක් හොයාගන්න. සන් කියනවා වැඩ කරන්න හොයාගන්න තැනදී පිරිමින්ම වැඩිය ආශ්‍රය කරන්න එපා කියලා. මේ වෙලාවේ සෝක් පිළිලු කරනවා සංට උයන පිරිමි අයගේ අත්වල මසල්ස් හොඳට තියෙනවා කියලා. ඒත් සං පෙන්නනවා එයාගේ මසල්ස් ඉව්වේ නැතත් හොඳට තියෙනවා කියලා. ඊළඟට දැන් සෝක් ගොඩාක් බලාපොරොත්තු ඇතිව ජොබ්ස් ගොඩකට ඇප්ලයි කරලා තිබ්බත් ඒ එකකින්වත් සෝක්ට ඉන්ටර්වියු වලට එන්න කියලා ඊමේල්ස් එවලා නැහැ.
එවලාවෙ සෝක් එයාගේ කුකින් යාළුවෝ ඉන්න ගෲප් එකේ මැසේජස් දකිති. එයා දකිනවා එයාව යාළුවෝ ඔක්කොම එයා කැමති රෙස්ටුරන්ට් වලින් හය කරලා කියලා. ඔන්න මේ අය ඩිනර් එකට සෙට් වෙද්දි සෝක් අනිත් අයට විහිළුවට වගේ කියනවා එයාට ඉන්ටර්විව් කෝල් කරේ නැත්තේ එයාට 30 පැනලා නිසා වෙන්නේ නැති කියලා. ඒත් සෝගේ යාළුවෝ එයාගේ හිත හදන්නේ එයාට හැමෝටම වඩා එක්ස්පීරියන්ස් ගොඩක් තියෙන නිසාද දන්නේත් නැහැ එහෙම කරේ කියලා. ඔන්න දැන් එදා රෑ සෝක් සංට මේ මුකුත් නොකිය යනවා සන්ගේ කම්පැනි එකට. මේ වෙලාවේ සන් සෝක්ට කියනවා ආකිටෙක්චර් නයිට් එකක් තියෙනවා අවෝඩ් සෙරමොනි එකක් එක්ක. එයාගේ ඩිසයින් එක්කත් අවෝඩ් එකට නොමිනේට් වෙලා තියෙනවා. ඉතින් ඒ නයිට් එකට යන්න සන් එක්ක සෝක් එනවද කියලා සන් අහනවා. ඒත් සෝක් බෑ කියනවා යන්න එන්න. මොකද ඒ දෙන්නගේ රිලේෂන්ෂිප් එක තාම පබ්ලික් කරලා නැහැ කියලත් ඒකට සම්බන්ධ වෙන එක ඒ නිසා සෝක්ට නුසුසුයි කියලත්. මේක අහලා සංට වේදනාවක් දැනුණත් සෝක්ට සන් කියනවා එයාව සංට තේරෙනවා කියලා. ඊළඟ දවසේ සෝක් යනවා එයා ඩිසයින් කරපු රෙස්ටුරන්ට් එකට. මේ වෙලාවේ සංට මේ චෙෆ් ස්තුතියක් විදිහට දෙනවා ඒ චෙෆ් හදපු කෑම ටිකක්. මේක සන් ගිහින් දෙන්නේ සෝගේ ගෙදරට. ඊට පස්සේ සන් යනවා සෝගේ රූම් එකට. කාමරේ හැඩිවලා තියෙනව දැකපු සන් සෝගේ කාමරේ ඇඳ අස් කරනවා. මේ වෙලාවේ සං අහම්බෙන් දකිනවා ජූන් සෝක්ට දුන්න පිටරට කුකින් ස්කූල් එකේ ලීෆ්ලට් වගේක් මේසෙ උඩ තියෙනවා. මේක දැකපු සංට තේරෙනවා එහෙනම් සෝක් ආපහු රට යන්නද හදන්නේ කියලා එයාවත් දාලා. මේ වෙලාවේ කාමරේට එන ගමන් ඉන්න සෝක් දකිනවා සං ලීෆ්ලට් ටික දැක්කා කියලා. සං තරහෙන් මේක ගැන අහද්දී සෝක් කියන්නේ අම්මට ඇහෙන නිසා එළියට යමු කියලා. කොහොම හරි මේ දෙන්න කායකේ ඉඳන් මේ ගැන කතා කරනවා. සංට ඇත්තටම ගොඩක් දුකයි ඒ දෙන ගොඩක් කාලයකට පස්සේ එකතුනේ. එහෙම වෙලත් ආපහු සෝක් මෙහෙම දෙයක් හිතුවෙවත් කොහොමද කියලා එයා අහනවා. මේ වෙලාවේ සෝක් කියනවා ඇත්තටම එයාටත් ඒක එහෙමම තමා කියලා. ඒත් සෝක් කියනවා එයා දාපු හැම ජොබ් ඇප්ලිකේෂන් එකක්ම රිජෙක්ට් කරා කියලා. සමහර විට එයාට කුකින් වලට ඩිග්‍රී එකක් තිබ්බොත් එයාව හයර් කරයි කියලා එයාට හිතුණා කියලා සෝක් කියනවා. අනික එයා අසායතක කෙනෙක් වගේ දැනෙනවා කියලත් එයාට රස්සාවක් නැති නිසා ආකිටෙක්චර් නයිට් එකටත් එයා එක ගියොත් ඒකෙන් සංටත් ලැජ්ජාවක් දැනේ කියලා හිතුවේ කියලා එයා කියනවා. සං කියන්නේ සෝක්ගේ ඒ දේවල් වලින් එයාට වැඩක් නැහැ කියලා සෝක විතරයි එයාට ඕනි කියලා. මේ වෙලාවේ සෝක් කියනවා ආදරෙන් විතරක් ජීවත් වෙන්න බෑ කියලා. එහෙම කියලා එයා කතා කරනකන් ආයෙ කතා කරන්න එපා කියලා එයාට ටිකක් තනියෙන් ඉන්න දෙන්න කියලා සෝක් යනවා ගෙදර ඇතුළට. ඒ වෙලාවේ ඉඳන් සංට සෝක් ගැන හිතන්නේ නැතුව ඉන්න බෑ. එයා ඒ දෙන්නගේ ෆොටෝස් බල බල ඒ මතකයන් මිදිනවා. මේ අතරේ සෝක් එයාගේ කෑම රෙසිපියක් හදන ගමන් ඉන්නේ තාත්තගේ රෙස්ටුරන්ට් එකේ ඉඳගෙන. ඒත් එයා නිතරම ෆෝන් එක චෙක් කරනවා සං එයාට මැසේජ් එකක් හරි දාලාද කියලා. ඔන්න එදා හවස ඩොංචින් සෝක්ට ස්තුති කරනවා එයාට උපදෙසක් දුන්නට. ඒ නිසා එයා මහන්සි වෙලා වැඩ කරන්නම් කියලා කියනවා එයාගේ අම්මලාව සතුටු කරන්න. ඒ වගේම එයා කරපු දේවල් වලට සමාව ඉල්ලනවා. එයාගේ හීනමානය නිසාත් එයාගේ සහෝදරිය අභිභවා යන්න තිබ්බ තරගය නිසාත් එයාලා පවුලේ අය කියන එක අමතකුණා කියලා ඩොංචින් කියනවා. සෝක්ටත් මේ වෙලාවේ තේරෙනවා එයා සන්ගෙන් ඈත් වෙලා ඉන්න එක වැරදි කියලා එයාට තියෙන ප්‍රශ්න නිසා. ඒ නිසා මේ වෙලාවේ වැඩවිමක ඉන්න සංට සෝක් කෝල් එකක් දෙනවා. ඉතින් සෝක්ගේ කෝල් එක දැකපු ගමන්ම සංට ඇත්තරම ලොකු සතුටක් දැනෙනවා. ඒත් එක්කම සංට සද්දයක් ඇහෙනවා උඩ ඉඳන් කොන්ක්‍රීට් කෑලි වගේක් එයාගේ පැත්තට කඩන් වැටෙනවා වගේ. ඊට පස්සේ කතාවේ පෙන්නන්නේ ඔන්න හොස්පිටල් ඉන්න සන්ව බලන්න සෝක් වේගෙන් දුවගෙන එනවා. සං ඇඳේ ඉඳගෙන හිනාවලා සෝක් දිහා බලද්දී සෝක්ට ඇඬෙනවා එයාට සංව නැති වුණා කියලා එයා ගොඩක් බය වුණ නිසා. මේත් එක්කම අඬ අඬම සෝක් සංට කියනවා මං ඔයාට ගොඩක් ආදරේ කියලා. සෝක් එයාටම මෝඩයෙක් කියලා බැනගන්නවා වගේම හැමදාම එයාට සන්ගෙන් ඈත් වෙන්න ඕනුනේ නැහැ කියලා එයා අඬමින් කියද්දී සන් සෝක්ව වැළඳ ගන්නවා. එයා සෝක්ට ආදරෙන් කියනවා එයාත් ගොඩක් සෝක්ට ආදරේ කියලා. මේ වෙලාවේ පෙන්නන්නේ කලින් සන්ගේ ඇඟට කොන්ක්‍රීට් කෑලි වැටෙද්දි උණ සිද්ධියක්. ඒ වෙලාවේ සංට මතක් වෙලා තියෙනවා එයාගේ ජීවිතේ හැම මිහිරි මතකයක්ම හරියට අපි මැරෙන වෙලාවෙන් මතකයට එන දේවල් වගේ. ඉතින් ඒ හැම එකක්ම සෝක් එක ගත කරපු මතකයන් කියලා සංට තේරුම් යනවා. කොහොම හරි හොස්පිටල් එකෙන් එළියට එද්දි සෝක් නම් කියන්නේ සංගේ රස්සාව භයානක එකක් කියලා. ඒ නිසා ඒකෙන් අයින් වෙන්න කියනවා. මේත් එක්කම සංට මැසේජ් එකක් එනවා තරගයකින් තුන්වෙනි තැන දිනලා කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ටික දවසකට කලින් උන සිද්ධියක්. එදා සන් එයා ඩිසයින් කරපු රෙස්ටුරන්ට් එකට ගියපු වෙලාවේ දැකලා තියෙනවා කුකින් කන්ටෙස්ට් එකක් සෞඛ්‍යාරක්ෂිත කෑම රෙසිපි වල. ඉතින් දවසක් සන් සෝක්ගේ බ්‍රොකොලි කෑම එක හදන විදිහ ලියපු පොතේ ෆොටෝ එකක් අරන් තිබ්බ නිසා ඒක සන් ඉදිරිපත් කරලා තියෙනවා මේ තරගයට. ඉතින් ඒකෙන් තමා සෝක් තුන්වෙනි තැන දිනලා තියෙන්නේ.
වර්තමානයේදී සෝක් කියනවා එයා හැමදාම පළවෙනි තැන අරගත්තම සතුරු වුණත් අද එයා තුන්වෙනි තැන අරගෙනත් ලොකු සතුටක් දැනෙනවා කියලා. ඉතින් සන් මේ කරපු දේ නිසා සෝක්ගේ මූඩ් එක ෆික්ස් වෙනවා වගේම එයාට තවත් ඉස්සරහට යන්න ඒක දිරිගැන්වෙනවා. ඔන්න දැන් ඊළඟ දවසේ යූ ගෙනත් දෙනවා සන්ට එයා ආකිටෙක්චර් නයිට් එකෙන් දෙනපු අවෝඩ් එක. දැන් යූ කියන්නේ මේ අවෝඩ් එක නිසා තවත් ප්‍රොජෙක්ට්ස් එයාට ලැබිලා කියලා. ඒත් සන් කියනවා එයාට දැන් ඒ වැඩ ගැන ෆෝකස් කරන්න වෙලාවක් නැහැ මොකද එයා ඉක්මනින්ම කසාද බඳින්න යන්නේ කියලා. ඉතින් එයා කසාද බඳින්න යන්නේ සෝක කියලා දැනගත්ත යූ පුදුම වෙනවා. කොහොම හරි ප්‍රොපෝස් කරන විදිය ගැන යූ පරණ කාලේ විදියට උපදෙස් දෙති. මෙතනට එනවා නායුන් මේ කතාව අහගෙන ඉඳලා. නායුන් සංට අයිඩියාස් දෙනවා අලුත්ම විදියට කොහොමද කෙල්ලෙක්ට ප්‍රොපෝස් කරන්න කියලා. එදා දවල් සං යනවා සෝක් එක්ක ඩේට් එකට. රෙස්ටුරන්ට් එකේදී සෝක් බන් එකක් අද්දී සන් බය වුණත් සෝක් කියන්නේ එයාගේ බඩේ අමාරුව දැන් සනීපයි කියලා. මේ වෙලාවේ සන්ට මතක් වෙනවා සෝක්ගේ YouTube channel එක. ඒක ආපහු පටන් ගන්න කියලා සෝක්ට සන් කිව්වත් ඒකට සෝක් කැමති වෙන්නේ නැහැ. ඒත් ඒකට සන් උදව් වෙන්නම් කියද්දී සෝක් channel එකක් කරන්න කැමති වෙනවා. ඒ නිසා දෙන්න එදා හවසම සන්ගේ ඔෆිස් එකට ගිහින් වීඩියෝ එකක් කරන්න පටන් ගන්නවා. ඉතින් කලබල වෙලා ඉන්න සෝක්ව සන් සංසුන් කරන නිසා සෝක් ලස්සනට එයාගේ වීඩියෝ එක කරනවා. ඊළඟ දවස වොන්න අපේ සංට ලොකු දවසක්. මොකද අද එයා සෝක්ට මැරේජ් ප්‍රපෝසල් එක කරන දවස. එයා ලස්සනට ලෑස්ති වෙන්නයි අද හදන්නේ. ඒත් සං නාද්දිම වතුර ඉවර වෙනවා. එයා කොණ්ඩේ හොදගන්නෙත් වතුර බෝතල් වලින්. රෙදි මදිද්දී ඇඳුමුත් පිච්චෙනවා. ඒත් වාසනාවකට එයාගේ කායක පිටිපස්සේ එයා ලෑස්ති කරපු ප්‍රපෝසල් මල්ටික නම් ලස්සනට තියෙනවා. ඔන්න දැන් සෝක්ව සන් කායකට දාගෙන යති. කායක පිටිපස්සෙන් හප්පලා කායකේ යට කොටසත් ගැලවෙනවා. ඒ නිසා කායක අරන් යනවා හදන්න. ඒ වැඩෙත් අසාර්ථක වුණ නිසා සන් යනවා එයා ඩිසයින් කරපු රෙස්ටුරන්ට් එකට. අද රෙස්ටුරන්ට් එක බුක් කළ නිසා චෙෆ් කිසිම කෙනෙක් අරගෙන නැහැ රෙස්ටුරන්ට් එකට. ඉතින් මුල්ම කෑම වේල මෙයාලට චෙෆ් ගෙනත් දෙtti. චෙෆ්ට නිවුස් එක ලැබෙනවා එයාගේ නෝනට බබා ලැබිලා කියලා. ඉතින් මේ දෙන්නට ඒක එයා කියලා මෙතනින් යන්න කලින් සංග හොරෙන් කියනවා ප්‍රපෝසල් කේක් එක කිචන් එකේ තියනවා ගන්න කියලා. ඉතින් අවසානයේදී කේක් එක හරි ඉතුරු වුණානි කියලා සතුරු උණු සං යනවා ඒක අරන් එන්න. ඔන්න දැන් සෝක් ඉඳගෙන ඉන්න ටේබල් එකට සන් කේක් එක අරගෙන එද්දිම එයාගේ කකුල පැටලිලා වැටිලා කේක් එක උඩම හරියට බිම වැටිලා විනාශ වෙනවා. මොනවා කරන්නද? අපි සන්ගේ අද දවසේ කරන්න හිටපු හැමදේම ඒ විදිහට විනාශ වුණා. කොහොම හරි අවසානයේදී දුකින් උනත් සං යනවා සෝක්ට උදව් කරන්න. එයාගේ කුකින් වීඩියෝ එක රෙකෝඩ් කරන්න. මේ වෙලාවේ සෝක්ගේ කලින් දවසේ දාපු වීඩියෝ එකට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒ කෙනාගේ කැන්සර් එකක් හැදිලා ඉන්න අම්මා කීමෝതെරපි නිසා දවස් ගානකින් කෑම කාලා නැහැ. ඒත් සෝක් හදපු කෑම එක එයා හදලා දුන්නාට පස්සේ අම්මා ඒක කෑව කියලා සෝක්ට ස්තුති කරලා තියෙනවා. මේක කියවලා කීමෝതെරපි වල අද්දකීම් තියෙන සෝක්ට කඳුළු වෙනවා. එයාගේ කෑම වලින් අනිත් අයගේ වේදනාව නැති කරන්න පුළුවන් වුණාට. මේ වෙලාවේ සන් සෝක්ගේ කඳුළු පිහදාලා දුක් වෙනවා. එයා අසනීපෙන් හිටපු කාලේ එයා ළඟ නොහිටියාට. ඒත් එක්කම අද දවසේ කරපු හැමදේම අවුල් වුණත් එයා සෝක්ට ගත්තු ප්‍රපෝසල් බ්‍රේස්ලට් එක තාම සන් ගාව තියෙනවා. ඒ නිසා සන් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන සෝක්ට සන් බ්‍රේස්ලට් එක දීලා ප්‍රපෝස් කරනවා. එයාව කසාද බඳින්න සෝක් කැමතිද අහලා. ඒත් මේත් එක්කම සං නොහිතපු විදිහට සෝක් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මෙතනින් ලව් නෙක්ස්ට් ඩෝ කතාමාලාවේ පාර්ට් 6 ඉවර වෙනවා. සෝක් ඇයි සංට මෙච්චර ආදරය කරාති සංගේ යෝජනාව රිජෙක්ට් කරේ? ඒක ගැන අදහසක් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අවසාන කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.